ආයුබෝවන් හරිදේ හරියටම ගෙනෙන සිත ටීවී දිවාපුවත් විකාශයත් සමගින් මම තරඳු ගුරුගේ ප්‍රථම නවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ආපදා මරණ 13ක් දක්වා ඉහළට අද සිට වැසි තත්ත්වයේ අඩුවීමක්. සිම්බාබ්වේ නව කැබිනට් මණ්ඩලය පත් කෙරේ. ඉන්දු ශ්‍රී ලංකා තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය ඇරඹේ. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත. දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 16ක මේ වන විට පුද්ගලින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අතුරුදන් වූ පුද්ගලින් සංඛ්‍යාව 5ක්. කෙසේ වෙතත් දිවයිනට බලපෑ වැසි සහිත කාලගුණ තත්වය ක්‍රමෙන් 5 වෙමින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඔකී සුලි සුලඟ දිවයිනෙන් කිලෝමීටර් 850ක් පමණ දුරින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඔකී සුලි සුලඟ දිවයිනෙන් කිලෝමීටර් 850ක් පමණ දුරින් පවතින බවයි. එහි බලපෑම ක්‍රමයෙන් අඩුවේ යයි අපේක්ෂා කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් පුත්තලම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සෙසු ප්‍රදේශවලද විශේෂයෙන් සවස දෙකින් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. බස්නාහිර දකුණ සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට හමන තරමක තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර දිවයිනට බස්නාහිර සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වලාකුළු පද්ධතිය හේතුවෙන් දිවයිනේ බස්නාහිර සහ දකුණු වෙරළටොබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වන අතර සුළඟේ වේගය විටක පැයට කිලෝමීටර් 70-80 දක්වා වැඩි විය හැකි. සෙසු මුහුදු ප්‍රදේශවලද සුළඟේ වේගය විටක පැයට කිලෝමීටර් 40-50 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. දිවයිනට බලපෑ ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග ඇති වූ ආපදාවලින් බලපෑමට ලක් වූ පුද්ගලින් සංඛ්‍යාව 77,481 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අධික වර්ෂාව, ගංවතුර සහ නායෑම් හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 16ක ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇති සංඛ්‍යාව 56ක් බවයි වාර්තා වන්නේ. මේ අතර ඉදිරි පැය 12ක කාලය තුල නිල්වලාගඟේ පානදුගම ප්‍රදේශයේ අධි ගංවතුර තත්ත්වයක් සහ කිරමාර සපුකොඩ ප්‍රදේශයෙන් සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා. ගින්ගඟේ බද්දේගම ප්‍රදේශයෙන් සහ කළුගඟේ මිල්ලකන්ද ප්‍රදේශයෙන්ද සුළු ගංවතුර තත්ත්වයන් ඉදිරි පැය 12ක කාලය තුල අපේක්ෂා කෙරෙන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. කෙසේ වෙතත් අද උදෑසන වන විට ලැබුණු දත්තවලට අනුව ගංගාවල ඉහළ ධාරා ප්‍රදේශවල ගංවතුර තත්ත්වයන් මේ වන විට පහව ගොස් ඇතත් පහළ නිම්නයේ තවමත් ගංවතුර පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. අයහපත් කාලගුණය හේතුවෙන් බලපෑම් මෙල්ල වූ ප්‍රදේශවල අද උදෑසන වන විට පැවති තත්ත්වයයි මේ. මෙතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිකුත් කළ නායෑම් අනතුරු වැංගවීම් තවදුරටත් ක්‍රියාත්මකයි. කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක නිදැල්ලේ හැසිරෙන ගවයන් දෙසැම්බර් 15 වනදාට පෙර ඉවත් කරගත යුතු බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාටිලේ චම්පික රණවක මහතා පවසනවා. ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. නගර සභා හා මහනගර සභා ආඥාපනතට අනුකූලව දැනට බලපත්‍ර අරගෙන නැතුව හෝ
බලපත්‍ර අරගෙන ඇතත් නිසියාකාරව ගාල් කරලා නැති ඒ වගේම පොදු කටයුත්තකට එහෙම නැත්නම් කරත්තයක් අදින්න එහෙම නැත්නම් වෙනත් කටයුත්තකට භාවිතා කරන්නේ නැති සතුන් ඉවත් කරන්න කියලා. අපේ සියලුම ගව හිමියන්ගෙන් ඉල්ලා හිටිනවා බලපත්‍ර ඇති නැති සියලු දෙනාගෙන් දෙසැම්බර් 15 වෙනිදාට පෙර මහනගර සභා බල ප්‍රදේශ කොළඹ දිස්ත්‍රික්කයේ තමන්ගේ ගවයෝ තමන්ගේ ගාල්වලට ගෙනියන්න කියලා. කිසිම ගවයෙක් අයාලේ යාමකට හෝ සුසාන භූමියකට පොදු උද්‍යානයකට මුදාහැරීම වළක්වන්න කියලා. එතකොට ඒම වළක්වන්නේ නැත්නම් අපි ඒ නගර සභාවල නාගරික කොමසාරිස්වරුන්ට පහසුකම් සපයනවා මේ ගවයින් ඉවත් කරන්න. ඒ වගේම මේ පනතණුව නම් ගවයින් වෙන්දේසි කරන්න ඕනේ. අපි කිසිසේත්ම ගවයෝ වෙන්දේසි කරන්නේ නැහැ. ගවයෝ අපි විධිමත් ගවානාතාගාරයකට ගෙනියනවා. එතනින් පස්සේ ඒ ගවයින් භාවිතය කිරීමට කැමති ගොවි මහතුන් වෙත විධිමත් කාලයකදී නිකුත් කරනවා ඇති. ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පළාත් සභා මන්ත්‍රී ජයන්ත විජේසේකර මහතා ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වුණා. ඉන් අනතුරුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවක් ඇඳුමින් ඒ මහතා මෙලෙස අදහස් පළ කළා. ඕනම දේශපාලන පක්ෂයක තමන් යන්ත්‍රක වෙන්න ඕන රට. දැන් රට හැම තියෙන අභියෝගෙ මොකද්ද? මේ රට බෙදෙනවද? මේ රට විකිණනවද? මේ රට යටත් වෙනවද කියන කාරණාව අපේ තීරණාත්මක සාධකයක බවට මූණට ඇවිල්ලා තියෙනවා. මේ ඔක්කොම එකට එකතු වෙලා ගමනක් යන්න ඕන කියන වටපිටාවක් හැදෙනකොට දැන් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගත යුතු මඟ මොකද්ද කියලා. එයා ගත්තා රට වෙනුවෙන් මම කවදාවත් රට පාවා දෙන්නේ නැහැ, යටත් එළියට දෙන්නේ නැහැ, රට බෙදන්නේ නැහැ, මේ රට රකින්න මම තීන්දුව කරනවා කියලා. එහෙම රටට ආදරේ තියෙන නායකයෙක් ප්‍රකාශයක් කරලා තමන්ගේ රටට ආදරේ තෝ තීන්දුවක් ගන්න මොහොතක සැබෑ දේශ ප්‍රේමියෙක් නම් මම හිත ගන්න ඕන කඳවර මොකද්ද කියලා. ඒ නිසා මම තීන්දුව කරා අනිවාර්යෙන් රට වෙනුවෙන් රට අංක එකට තියලා සැබෑ දේශ ප්‍රේමියෙක් විදියට මෛත්‍රීපාල සිරිසේන මහත්තයා වැඩ කරනවා කියලා ඔහු ගමන් ආපු මග දිහා බලන් ඉඳලා මට තේරුණා. ඒ නිසා මම කොන්දේසි විරසව කිසිම ඉල්ලීමක් නැතුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජ්‍යත ලබා ගත්තා. දැන් අවධානය විදෙස් පුවත් වෙත. සිම්බාබ්වේ නව ජනාධිපති එමර්සන් මනන්ගාවා සිය කැබිනට් මණ්ඩලය පත් කර තිබෙනවා. නව කැබිනට් මණ්ඩලය සඳහා ජ්‍යෙෂ්ඨ හමුදා සාමාජිකයින්ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ජ්‍යෙෂ්ඨ හමුදා නායකයන්ට ඉහළ පෙළේ තනතුරු පිරිනමමින් සිම්බාබ්වේ නව ජනාධිපති එමර්සන් මනන්ගාවා සිය නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ සමගම රටේ මෙතෙක් පැවති පාලන ක්‍රමයේ වෙනසක් සිදුවනු ඇතැයි තිබූ බලාපොරොත්තු සුන්වේගිය බවයි විවේචකයෝ පවසන්නේ. පසුගිය මාසයේ හමුදාව රටේ බලය අල්ලා ගැනීමත් සමග 37 වසරක් රට පාලනය කළ රොබර්ට් මුගාබේට සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදු වූ අතර එන් අනතුරු එමර්සන් මනන්ගාවා නව ජනාධිපතිවරයා ලෙස පසුගිය සතියේ දිවුරුම් දුන්නා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ නව කැබිනට් මණ්ඩලය සඳහා ජ්‍යෙෂ්ඨ හමුදා සාමාජිකින්ද පත් කර ඇති බවයි. ඒ අනුව හමුදා ජෙනරාල්වරයෙකු වූ සිබුසිකෝ මොයෝ විදේශ අමාත්‍යවරයා ලෙස පත් කිරීමටයි එමර්සන් මනන්ගාවා කටයුතු කර ඇත්තේ. සිම්බාබ්වේ ගුවන් හමුදා ප්‍රධානී පෙරන් ශ්‍රී කෘෂිකර්ම හා ඉඩම් සම්බන්ධ අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා. නව ජනාධිපතිවරයා ලෙස දියුරුම් දුන් මනන්ගාවා ඉරට නව දියුණුවක් ඇති කිරීමට ගන්නා ලද මූලික පියවරක් ලෙසයි මෙම පත්වීම් සිදු කර ඇත්තේ. ජනාධිපතිවරයාගේ නව කැබිනට් මණ්ඩලය සම්බන්ධයෙන් විපක්ෂයේ දැඩි විරෝධය එල්ලවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ. චීනයේ අන්හුයි ප්‍රාන්තයේ පිහිටා ඇති රතු වනාන්තරය සංචාරකයන් හට නැරඹීමට සුදුසුම කාලය මේ වන බව චීන පරිසරවේදීන් පෙන්වා දෙනවා. චීනයේ අන්ශුයි ප්‍රාන්තයේ නින්ගු නගරයේ පිහිටි රතු වනාන්තරය ශීත කාලගුණයත් සමග රතු පැහැයට හැරි තිබෙනවා. මෙම වනාන්තරය හෙක්ටයාර 200කින් පමණ සමන්විතයි. රතු වනාන්තරයේ ගස්වල පැහැය ඔක්තෝබර් අග සිට රතු පැහැයට පත්වීමට පටන් ගත් අතර එය දෙසැම්බර් මාස අග වන විට නැවත වරක් යථා තත්ත්වයට පත්වනවා. පරිසරවේදීන් පෙන්වා දෙන්නේ මෙය ස්වාභාවික පරිසරයේ සිදුවන ඉතාම අපූර්වතම සිදුවීමක් බවයි. කොළ පැහැයින් යුත් වනාන්තර රතු පැහැයෙන් දැකගන්නට අති විශාල පිරිසක් සංචාරය කිරීම සඳහා මේ වන විටත් චීනයේ අන්හුයි ප්‍රාන්තයට පැමිණෙමින් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ. ඒ අනුව පරිසරවේදීන්ද පෙන්වා දෙන්නේ මෙම සුවිශේෂී අවස්ථාව දැක බලා ගන්නට චීනයට පැමිණිය යුතු සුදුසුම කාලය මෙය බවයි. ක්‍රීඩා පුවත්තුලින් අවධානය යොමු ශ්‍රී ලංකා තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගය පිළිබඳවයි. සංචාරක ශ්‍රී ලංකා හා ඉන්දියාව අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද පෙරවරුවේ ෂරෆ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. කාසිය වාසිය දිනෝ ඉන්දිය කණ්ඩායම මේ වන විට පන්තුවට පහර දෙමින් සිටිනවා. ඒ අනුව ඉන්දිය කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 121ක් ලබා සිටිනවා.
සංචාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ දිල්ලි ෂෙරොෆ් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. එහිදී කාසිය වාසිය දිනාගත් ඉන්දිය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. Nicely played. He's also in cracking form. දෙරට අතර පැවති දෙවන ටෙස්ට් තරගයේ ජය ගැනීමත් සමග 1-0 ලෙස ඉන්දියාව මේ වන විට තරගාවලියේ ඉදිරියෙන් පසුවනවා. ජය පරාජයෙන් තොරව තරගාවලිය අවසන් කර ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම අද පැවැත්වෙන තරගයේ ජය ගත යුතුයි. එහෙත් ක්‍රිකට් වාර්තාවලට අනුව ඉන්දියා කණ්ඩායම වසර 30කින් මෙම ක්‍රීඩාංගණයේදී සහභාගී වූ කිසිදු ටෙස්ට් තරගයක් පරාජය වී නැහැ. අද පැවැත්වෙන තරගයේදී කණ්ඩායම් දෙකේම වෙනස්කම් කිහිපයක් සිදු වූ බවටයි සඳහන් වන්නේ. එම ක්‍රීඩා පොතත් සමගින් මධ්‍යහන පුවත් විකාශය අවසන් වනවා. අපෝ වෙලත් හමුවන්නේ සවස 6ට. ඔබට සුබ දවසක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.